ප්‍රශ්න බාරයි ඩුබිටි පුතී. හිත ගැස්සෙන ඇස් නැට වෙන ලස්සන ප්‍රශ්න. දක්ෂි පුතී. අයිබෝවන් දක්ෂෝ හැමතැනම. දක්ෂෝ හැමතැනම වුණාට දක්ෂයන්ට තැනක් දෙන්න තරක් නෑ. ඉතින් ඒ වෙනුවෙන්මයි අපි මේ වේදිකාව හැදුවේ. මේ දක්ෂයන්ට තැන දෙන දක්ෂ පුතී. කැතුමැඩි. මොකද්ද කැතුමැඩි? ඔයා මොනවා කිව්වත් කමන්නේ. මට පුත්ති කියන ගෑල්ල ඕනි නංගි පුත්ති. දක්ෂ කියවා පුත්ති කියන පණින්න ඉතින් ඔයා කොහෙද ඈත ඉඳලා නැන්නේ? ආයි ගියමු ඉතින් එහෙනම්. මේ තමයි දක්ෂයන්ට තැන දෙන දක්ෂ පුත්ති. ආ සන්තෝසයිද? බූ. මොකද්ද? බූ. ආ ඔව්. හොඳයි හොඳයි හොඳයි. දැන් අපි අපේ පළවෙනි තරඟකාරයාට මේ වේදිකාවට ආරාධනා කරමු. මේ තමයි අපේ පළමු තරඟකරු. බත්වලට වඩා වැඩියෙන් හොදි දමාගෙන බත් කෑම විනෝදාංශය කරගත් ලක්ෂ පානේ සිට පැමිණි සමන්ද සුසන්ත. ඉන්න සමන්ද සුසන්ති. ඉන්න පුතේ. පැත්තෙන් ඉන්න පැත්තෙන්. අයිබුවන්. අයිබුවන්. ටුබි සිනාබු මඩලට මං හරි ආසයි පුතේ. අනේ තැන්කියු තැන්කියු. ගොඩක් අය කියලා තින්න මගේ හිනාව ලස්සනයි කියලා. මේ නලතත තියෙනවනේ. ඒ පට්ටි සූරි කියවුනා. එහෙම කියන්නේ මේ වල. ආ ඒක තමයි. පුතේ මට කියන්න මුලින්ම ඔයා සමන්දි ඉම නැත්තන් සුසන්තිදි. මගේ නම සමන්ද සුසන්ද. මොකද්ද පුතේ කද්දා ගන්නකෝ. ගෙදරින් දාපෙදිය තමයි ඉති. හරි පුතේ. ඔබ විනෝදාංශී තමයි. හොදි ගොඩාක් දාගෙන බක්කේම. ආ ඔව් ඔව් ඔව්. මට හොදි තියෙන්න ඕන. මට හොදි බේරෙන්න තියෙන්න ඕන. කොටින්ම කියනවා නම් බත් කද්දි මගේ මේ වැලමිට තියන්නේ. වැලමිටෙන් හොදි බේරෙන්න තරමට හොදි තියෙන්න ඕන. හපු පුතේ. නෑ නෑ නෑ. එහෙම කිසි අවුලක් වෙන්නේ නෑ. මොකද මම වැලමිට ළඟන කෝපයක් තියන් තමයි කන්නේ. ආයි කියන්නේ වැලමිටින් බේරෙන හොදි ටික එකතු වෙන පස්සේ විසි කරනවා. අපරාධනේ පුතේ. වැලමිටින් බේරෙන හොදි ටික අන්තිමට විසි කරනවානේ. නෑ නෑ නෑ. විසි කරන්නේ නෑ. අම්බෝ මං ඒ ටික එකතු කරලා රෑට රෝස් පාන් කනු. චිකි පුතේ. එහෙම කියන්න එපා. හපු හපු කර්මියන්නේ පුතේ. නෑ නෑ. ඔවත් කාලා බලන්නකො රහයි. අනේ උඹ වැලමිටි හොද්ද මට එපා. මොකද්ද? සූරි. අපි යමු ප්‍රථම ප්‍රශ්නෙට. හොඳයි. අපි ඔබව කැඳවාගෙන යනවා. පළමු ප්‍රශ්නය අහන්න. කොහෙවත් යන්න උන්නේ මෙතන අහන්න. කොහෙවත් යන්නේ මෙතනනේ අහන්නේ. හොඳයි මෙන්න ප්‍රථම ප්‍රශ්නය. කුතේ හොඳට කන් යොමන්න. හොඳට අහගන්න. සාමදානව කල්පනා කළ උත්තර දෙන්නේ. කලබිලි වෙන්නපා. හරි හරි ඔය අහන්නකෝ. බීනංගි. බූ පොඩ්ඩක් පීදිල වැඩි නීති. මේ මොකක් හරි කිව්වද? නෑ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. ඔබට යොමු වෙන පළමෙනි ප්‍රශ්නේ අපි ඔබින් අහනවා. ලංකාවේ කුඩාම පළාත කුමක්ද? පළාත් වලට හිනාමින් ඉපා පුතී. නෑ ඕක හරි ලේසියිනේ. මේ තෑග්ග ලෑස්ති කරගන්න. මොනා කියන්නේ ලීසි කියන්නේ? ඊග මේ බං අමාරු හඳු ප්‍රශ්නේ. ඔයා කියන්නේ මේක ලීසි කියලාද? ලේසි. ඔන්න උත්තරේ කියන්නම්. තෑග්ග ලෑස්ති කරන්න. ඔ කියන උත්තරේ ලංකාවේ කුඩාම පළාත බස්නාහිර. බම්බුව තමයි. ඈ ඒක තමයි කියන්නේ. පණ්ඩිත වෙන්න ගියා. ආ දැන් මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? කුඩාම් පළාත බස්නාහිර. මේ මං භූගෝලයේ සමාජඥයනේ ඔක්කොම දන්න. දැන් මොකද්ද කියන්නේ? ඒක නෙමෙයිද? ඔබට වැරදුනා. ඒක නෙමෙයි පුතී. බස්නාහිර නෙමෙයි පුතී. ලංකාවේ කුඩාම පළාතේ ඌවේ. මොකක්? ඌව ඌව. ඌව පළාතේ. ඌව කොහමද කුඩාම් පළාත වෙන්නේ? ඇයි පුතී? ඌවට අකුරු දෙකයි. ඌව. ඈ? බස්නාහිර දිගයිනේ පුතී. අකුරු ගොනායි. ඈ? මරු තරග මෙව්වා. මේවට යනකොට අපිට ගහන්න ඕනේ. දත්ත පුති මොනවද මේ? උඹට හොඳක් මෙවීමා. ජයින් ජයම වීමා. උඹට? උයි හින ගහපන් කියන්න හදනි මයික් ස්වහන්දි. වැහුවා. දක්ෂි පුති. ඇති උන් ගියා පුති.